මල්කම් රංජිත් ප්‍රකාශයට පත් කළා ආවේගශීලී අදහස් ගොන්නක් පළමුවෙන්ම අපි උන්නැහේගේ මේ ආවේගශීලී අතිශය දේශපාලන පුහුණුවකින් යුක්ත වූ වෛරී ප්‍රකාශය පිළිකුලින් යුතුව හෙලා දකිනවා වගේම ප්‍රතික්ෂේප කරනවා ආගමික නායකෙක් කණ්ඩායම් ආගමික මතවාදයක් සහ කණ්ඩායමක් නියෝජනය කරන නායකෙක් අදහස් ප්‍රකාශ කිරීමේදී තමන්ගේ අනුගාමිකයන් පිළිබඳව සෙසු සහෝදර ආගම් පිළිබඳව මීට වඩා සැලකිල්ලෙන් ප්‍රකාශයන් සිදු කළ යුතු බව ඔහුට අපි සහජීවනය සංහිඳියාව අගය කරන පිරිසක් හැටියට පැහැදිලි කරලා දෙන්නට ඕනි ඊයේ දවසේ මල්කම් රංජිත් ඔහුගේ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට ලක්වෙච්ච වින්දිතයන්ට යුක්තිය ඉල්ලලා කරන ප්‍රකාශයක් නෙවෙයි ඔහුගේ ඔළුවේ වැඩ කරන එළමෙන තව වසර දෙකකින් තුනකින් පැවැත්වීම නියමිත ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන ඔහුගේ කට පාවිච්චි කරලා ඒ සිහිනේ ඉන්න පුද්ගලයෙකුගේ හඬක් කියන එක අපි බය නැතුව මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්නට ඕන ඊයේ කට මල්කම් රංජිත් කියනාට අපි පැහැදිලිව කියනවා හඬ මල්කම් රංජිත් කියන වෙයි ඔව් මෙවැනි ප්‍රකාශ කරන්න ඔව් කවුද නියෝජනය කරන්නේ මේ රටේ මොන ජනකොටස නියෝජනය කරන්නේ ඒ නියෝජනය කරන ජනකොටසේ නැත්තම් ආගමික කණ්ඩායමේ සංගතිය කොච්චරද එයාට පුළුවන්ද මේ රටේ පිරිස පාරට බස්සන්න ඒ නිසා තමයි අපි කියන්නේ මීට වඩා සංයමයකින් යුක්තව ඔව් නායකයෙක් නම් කුඩා කණ්ඩායමකට හරි නායකත්වයේ දෙන ආගමික නායකයෝ කණ්ඩායමකින් එක්කෙනෙක් නම් මීට වැඩිය සංයමයක් මල්කම් රංජිත් තුල තිබිය යුතුයි. ඔහු මේ ආමන්ත්‍රණය කරන්නේ බෞද්ධ ගැලරියට බෞද්ධ ජන සමාජයේ ප්‍රාථමික කණ්ඩායමට. ඇයි? ඔහු ඒ තුලින් හුදු ජනප්‍රියතාවයක් බලාපොරොත්තු වෙනවා. ඔවුන් තුල ප්‍රසිද්ධියක් බලාපොරොත්තු වෙනවා අනාගතයේ ඔහුගේ තියෙන යම් කූට දේශපාලන උපක්‍රමයන් සාර්ථක කර ගැනීම වෙනුවෙන් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා ඔහුගේ දේශපාලන ක්‍රියාවලිය පිළිබඳව මධ්‍යස්ථ විචාරයක් කරන්නට හෝ විවේචනයක් කරන්නට ඕනෑම අයෙකුට අයිතියක් තිබෙනවා අපි ඒ අයිතියට ගරු කරනවා හැබැයි ඒ සර්වසාධාරණ අයිතිය පාවිච්චි කිරීම භාවිතා කිරීම නෙවෙයි මල්කම් රංජිත් ඊයේ දවසේදී සිද්ධ කරන්නට යෙදුණි අපිට තියෙන පළවෙනි ප්‍රශ්නය ඔව් සර්ව බලධාරී දෙවි කෙනෙක් විශ්වාස කරමින් ඔහුට යාඥා පවත්වමින් ඔව් එළියට ඇවිල්ලා යුක්තිය ඉල්ලනවා පවතින ආණ්ඩුවේ ඇයි අර ඉන්දික තොටවත්ද දෛවඥා කිව්වා වගේ ඒකෙන් ඔහු එක පැත්තකින් කියනවා තමන් මේ මොහොතකට ඉස්සල්ලා යාඥා කරලා ආපු දෙවියන් වහන්සේ තමන්ට විශ්වාස නැති බව ඒක තමයි මේ ප්‍රකාශයෙන් කියවන්නේ ඇයි ඔහුට අවුරුදු දෙකක් ගිහිල්ලා තමන්ගේ සර්ව බලධාරී දෙවියන්ගෙන් යුක්තිය සාධාරණත් ඉල්ලා යාඥා කරලා යුක්තිය ඉදිරි කරගන්න බැරුව ඒක පාලකයන්ගෙන් ඉල්ලන්නේ එයින් නැවති නොනැවති
මහජනතාව පාරට බස්සන්න යන්නේ. අපි කියනවා මැල්කම් රජ්ජිත් රෙදි නැතුව ඉන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා නෙවෙයි. ඔය නිර්ලජ්ජිත ප්‍රකාශය කරපු තමුන්නාහේ තමයි රෙදි නැතිවෙලා ආගමේ මුවාවෙන් දේශපාලන ප්‍රකාශ නිකුත් කරන්නේ. Breaking Dr. Okay.